මෙවන විට අප කලාපය තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් දැඩි ආන්දෝලනයකට ලක්වී ඇති චීනයේ යුවන් වැන් 5 නෞකාව හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට උදෑසන 10ට පමණ හම්බන්තොට වරායට මෙම නෞකාව සේන්දු වීමටයි මෙවන විට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ. මෙම නෞකාව පසුගිය 10වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් ඉන්දියාවේ දැඩි විරෝධය සහ ශ්‍රී ලංකාව ඊට අවසර ලබා නොදීම හමුවේ මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද වුණා. ඉන්දියාව දිගින් දිගටම චීන නෞකාවේ පැමිණීමට එරෙහිව අදහස් දක්වමින් සිය විරෝධය චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද මේ සම්බන්ධයෙන් පළ කරනු ලැබුවා. එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තරයේද දැඩි ආන්දෝලනයක් නිර්මාණය කළ නෞකාවක් බවට චීනයේ යුවන් වැන් 5 පත්ව තිබෙනවා. සිය නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් චීනයේද පසුගිය දිනවලදී අප්‍රසාදයක් පළ කළේ ශ්‍රී ලංකාවටයි. ඉන්දියාවද ශ්‍රී ලංකාවට දිගින් දිගටම චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකාව මෙම නෞකාවට පැමිණීමට අවසර ලබා දීම වැරදි සහගත ක්‍රියාවක් බවටයි. කෙසේ වෙතත් චීනයේ යුවන් වැන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හරහා හබ මාස්ටර්වරයා කටයුතු කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දෙවන අවස්ථාවේදී මෙම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීම පිළිබඳව ඉන්දියාව කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැහැ. මේ නිසා ඉන්දියාවේ ප්‍රකාශය පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව ජාත්‍යන්තරයේම දැඩි අවධානයක් යොමු කර තිබුණා. ඒ අතරතුර ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද මේ පිළිබඳව විශේෂ වාර්තාවක් පළ කර තිබෙනවා. ඒ ඉන්දියාවේ නාවික සහ වරාය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී දැක්වූ අදහස් ඇතුළත් කරමින් ඉන්දියාවේ වරාය හා නාවික අමාත්‍ය සර්බානන්ද සොනවාල් ප්‍රකාශ කර තිබෙන්නේ අධි තාක්ෂණික මෙම චීන ඔත්තු නෞකාව තම මුහුදු තීරේ නැංගුරම් ලෑමට ඉඩදීමත් සමග ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඕනෑම ආකාරයක තත්ත්වයක් ඵලදායී ලෙස හැසිරවීමට අපි හොඳින් සන්නද්ධව සහ ඉතා හොඳින් සූදානම්ව සිටින බව ඉන්දියා නාවික සහ වරාය අමාත්‍යවරයා ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පවසා තිබෙනවා. චීනයේ බැලස්ටික් මිසයිල් සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ නෞකාව වන යුවන් වැන් 5 ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය වෙත ප්‍රවිෂ්ට වීමට අවසර ලැබී ඇත්තේ ඉන්දියාවේ දැඩි කනස්සල්ල හමුවේ බවද පුවත්පත පවසනවා. එයනු ඔහුගේ මෙම ප්‍රකාශය තුළ පවතින බරපතල කරුණ වන්නේ අපි සන්නද්ධව සහ හොඳින් මේ සඳහා මුහුණ දීමට සූදානම් බවට කර ඇති ප්‍රකාශයයි. මේ අතර නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන කොළඹ වරාය මත යැපෙන ඉන්දියා බහණ්ඩ නැව් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඉන්දියා වරාය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියානු වෙරළ තීරයේ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ අංශ දැඩි ලෙස අවධානය යොමු කර සිටින බවයි. හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවන් වැන් 5 චීන නෞකාව ලබන 22 දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත.